දෙදෙනාට යෙදුන 2021 ලෝක හදවත් දිනය කියන්නේ හදවත් රෝග වළක්වා ගැනීම සහ එම රෝගවලින් ඇතිවන බලපෑම පිළිබඳව ලෝක ප්‍රජාව දැනුවත් කරන්නට ලෝක හදවත් පදනම විසින් නම් කරපු එමත්ගත ස්ථාපනය කරපු ජාත්‍යන්තර දිනයක් විදිහට හඳුන්වා දෙන්නට පුළුවන්. ඉතින් එම දිනය සමරමින් අද දවසේදී අපි සෝදානම් වෙලා ඉන්නවා මේ හදවත් රෝග පිළිබඳව දැනුවත් වීමේ තියෙන වටිනාකම සහ ඒ වගේම ඒ වැදගත්කම කියන්නේ මොකක්ද? මෙන්න මේ කරුණු කාරණා පිළිබඳව කතා බහ කරන්න. ඉතින් අපිට කතා බහට එකතු වෙනවා කොළඹ 6 ජර්මන් රෝහලේ සායනික පෝෂණ වේදී නමුත් නිකුල් විජේතුන්ට මහත්මයා. අයිබෝන් ඔබතුමාට සුබ උදෑසනක්. අයිබෝන් සුබ උදෑසනක්. ඉතින් අද දවසේදී අපි කතා බහ කරන්නේ හදවත ගැන. ඒ නිසා ඔබතුමාගෙන් මම මුලින්ම මෙන්න මෙහෙම අහන්නට හිතුණා. මොකද්ද මේ හදවත නිරෝගීව තියාගන්නවා කියන්නේ? ඔව් ඇත්තටම අද ලෝක හදවත් දිනයේ තුන් දවසේ හදවත රෝග පිළිබඳ දැනුවත් වීම සහ වැළකීම ගැන බයස් වේදිකින් තොරව දැනුවත් වීම ඉතාම වැදගත් වෙනවා. මොකද මම මෙහෙම කියලා කියන්නේ මෙතන දවස් අපිට සාමාන්‍ය හාන් ලැබුණේ වයස අවුරුදු 50 ඉක්මනු නැත්නම් වයස අවුරුදු 60 ඉක්මනු පිරිස තමයි හදවත රෝග වලින් මියනවා කියලා හාන් ලැබුණේ. නමුත් අද වන විට තත්ත්වය එහෙම නෙවෙයි. ඔබ ප්‍රවෘත්ති බැලුවොත් ඔබට දැක ගන්න පුළුවන් සාමාන්‍යයෙන් අවුරුදු 25 ඉක්මනු පුද්ගලයෙක් මිය ගිහින් තිබෙනවා නැත්නම් අවුරුදු 30 ලැබුණු කෙනෙක් මිය ගිහින් තිබෙනවා. මෙන්න මේ වගේ නිවුස් තමයි හාන් ලැබෙන්නේ. ඉතින් ඔබට තේරෙනවා ඇති දැන් හදවත රෝග කියන එකට වයස් ભેදයක් නැහැ. ඉතින් ඒ නිසා තමයි හදවත රෝග කේන්දරයට වයස් ભેදකින් තොරව ඒ පිළිබඳ දැනුවත් වීම වගේම වැළකීම සඳහා ක්‍රියාමාර්ග ගැනීම වැදගත් වෙනවා. උදාහරණයක් විදිහට අපි ගත්තොත් 2019 අවුරුද්ද විතරක් අපේ රටේ වයස අවුරුදු 15 49 අතර පිරිසෙන් 2700ක් වගේ ප්‍රමාණයක් මිය ගිහින් තිබෙනවා. ලෝක තත්ත්වයක් එහෙමයි. ලෝක ජනගහණය ගත්තොත් සාමාන්‍යයෙන් මිලියන 20ක් වගේ ප්‍රමාණයක් සෑම වර්ෂයකදීම මේ හදවත රෝගින් නම් යනවා. ඒ විතරක් නෙවෙයි ඔබට දැනගන්න පුළුවන් මේ දවස්වල COVID-19 වසංගතය තියෙනවා. ඒ තත්ත්වයේදී වැඩිපුරම හදවත රෝග කියන එක තමයි අවදානම් තහලක තත්ත්වයට යන්නේ. ඉතින් මෙන්න මේ වගේ තත්ත්ව නිසා ඔබට හදවත රෝග වලින් වැළකීම වයස් ભેදකින් තොරව ඉතාමත් වැදගත් වෙනවා. මොකද්ද මේ හදවත රෝග කියන්නේ කියලා ගත්තොත් හදවත ආශ්‍රිත රෝගයක් වෙන්න පුළුවන්. එහෙම නැත්නම් සනාලා මොලේ සනාලා ආශ්‍රිත රෝගයක් වෙන්න පුළුවන්. එහෙම නැත්නම් හදවතේ රුධිර නාලිකා ආශ්‍රිත රෝගයක් වෙන්න පුළුවන්. ඉතින් මෙන්න මේ රෝගවලින් මිදල අවසානයේදී මේ කුමනාකාරයෙන්වත් ඔබට හෘදය ආබාධයක් එහෙම නැත්නම් ආඝාතය වගේ තත්ත්වයකට පවා මුහුණ දෙන්න සිදු වෙන්න පුළුවන්. ඉතින් මෙන්න මේ වගේ තත්ත්වයන්ගෙන් මිදෙන්න නම් මුලින්ම ඔබ කරන්න ඕන හදවත රෝගවලින් වැළකෙන එක. හදවත රෝගයක් හැදුනට පස්සේ ප්‍රතිකාර ලබා ගන්නට වඩා හදවත රෝගවලින් වැළකීම සඳහා මුල ඉඳන්ම ක්‍රියාමාර්ග ගැනීම වැදගත්. ඒ සඳහා ඔබට කරන්න තියෙන්නේ ඉතාමත් සුළු දෙයක්. ඔබේ දෛනික ජීවන රටාවේ පොඩි වෙනසක් කරන්න පුළුවන්. එහෙම නැත්නම් ඔබේ ආහාර පුරුද්දේ ඉතාම සුළු වෙනසක් කරන්න පුළුවන්. මේ මගින් ඔබේ හදවත නිරෝගීව තබා ගන්න පුළුවන්. ඉතින් මෙන්න මේ විදිහට හදවත ඔබේ දෛනික ජීවන රටාවේ සුළු වෙනසක් කරලා එහෙම නැත්නම් ආහාර රටාවේ සුළු වෙනසක් කරලා ඔබේ හදවත නිරෝගීව සෞඛ්‍යවන්තව තබා ගැනීම තමයි හදවත නිරෝගීව තබා ගන්නවා කියලා කියන්නේ. ඉතින් මේ හදවත රෝග දවසේ ඔබේ හදවත විතරක් නෙවෙයි ඔබේ ආදරණීයන්ගේ හදවතත් නිරෝගීව තබා ගන්න එක ඉතාමත් වැදගත්. නිරෝගීව අපි මේ ලෝකෙට උපත ලැබුවත් අපේ ජීවිතයේ තියෙන යම් යම් වැරදි පුරුදු නිසා විශේෂයෙන්ම ආහාර රටාවේ තියෙන පුරුදු එහෙම නැත්නම් ජීවිත රටාවේ තියෙන පුරුදු මෙන්න මේ දේවල් නිසා අපි රෝගීන් බවට පත් වෙනවා. ඉතින් හදවත් රෝග පිළිබඳව කතා බහ කරනකොටත් අර කලින් කියපු කාරණා ඒ විදිහටම අදාළ වෙනවා. ඉතින් ඒ නිසාම ඔබතුමාගෙන් මම අහන්නට කැමතියි අපේ හදවත නිරෝගී විදිහට පවත්වාගෙන යන්නට අපි අනුගමනය කරන්න ඕන නිවැරදි ආහාර පුරුදු එහෙම නැත්නම් ආහාර රටා මොනවද? ඔව් ඇත්තටම අපි මුලින්ම කතා කර විදිහට හදවත නිරෝගීව තබා ගන්න නම් ඔබේ දෛනික ආහාර රටාව වෙනස් කරන්න ඕන. ඒ වගේම ජීවන රටාව වෙනස් කරගන්න ඕන. ඉතින් අපේ ආහාර රටාව වෙනස් කරොත් අපිට සෞඛ්‍යවන්තව ජීවත් වෙන්න පුළුවන්. ඒ වගේම තමයි අපේ හදවත නිරෝගීව තබා ගන්න නම් ඔබේ දෛනික ජීවන රටාවන් වගේම ආහාර රටාව වෙනස් කරන්න ඕන. ලෝක සෞඛ්‍ය සංවිධානය විසින් නිර්දේශයක් සැපයලා තියෙනවා ඔබේ හදවත නිරෝගීව තබා ගන්න නම් සමබල ආහාර වේලක් ලබා ගන්න ඕන කියලා. සමබල ආහාර වේලක කාබෝහයිඩ්‍රේට් තියෙනවා, ප්‍රෝටීන තියෙනවා, මේදේ තියෙනවා. මේව තමයි ප්‍රධාන පෝෂක විදිහට ගන්න පුළුවන්. ඊට අමතරව සුද්ධ පෝෂක විදිහට විටමින් සහ ඛනිජ ලවණ ලබා ගන්න ඕන. ලෝක සෞඛ්‍ය සංවිධානයේ නිර්දේශය තමයි ඔබට දවසට අවශ්‍ය ශක්ති ප්‍රමාණයෙන් 15-35 අතර ප්‍රමාණයක් මේදේ මගින් ලබා ගන්න ඕන. ඉතින් මොකද්ද මේ මේදේ කියන්නේ කියලා බැලුවොත් හිතකර මේද ප්‍රභයක් තමයි ලබා ගන්න ඕන. මේදවල දාන ආකාර දෙකක් තිබෙනවා, හිතකර මේදේ සහ අහිතකර මේදේ. ඉතින් මේ හිතකර මේදේ විදිහට ගන්න පුළුවන් polyunsaturated fatty acid එහෙම නැත්නම් PUFA කියලා අපි හඳුනනවා. ඊට අමතරව monounsaturated fatty acid කියන්නේ එහෙම නැත්නම් MUFA කියන මේ දාකාරය හිතකර මේදේ විදිහට හඳුනනවා. එතකොට ඔබට ගැටලුවක් ඇති මොකද්ද මේ අහිතකර මේ දාකාරය කියලා.
අහිතකර මේද විදිහට අපිට ට්‍රාන්ස් මේද එහෙම නැත්නම් සැචුරේට් ෆැට් සම්පූර්ණ මේද හඳුන්වන්න පුළුවන්. ඉතින් මෙන්න මේ මේද ආකාර දෙක සීමා කිරීම ඉතාම වැදගත් වෙනවා. ඔබට රූපවාහිනී විදිහට මෙතන දකින්න පුළුවන් ඔමෙගා 3 තියෙන නිෂ්පාදන තියෙනවා ඔමෙගා 6 තියෙන නිෂ්පාදන තියෙනවා කියලා කියනවා. මේ කියන්නේ පොලියන් සැචුරේටඩ් ෆැටි ඇසිඩ් ආකාර දෙකක් තමයි. ඔමෙගා 3 සහ ඔමෙගා 6 කියන නිෂ්පාදන ඔමෙගා 3 සහ ඔමෙගා 6 දෙකක් තියෙනවා. ඔබේ හදවත නිරෝගීව තබා ගන්න. ඉතින් මේ තුන වගේ මස් මසුන් ඊට අමතරව කැනෝලා අලිගැට පෙර වගේ තෙල් වලින් මේ ඔමෙගා 3 සහ ඔමෙගා 6 අනිස් අවශ්‍යතාවය ලබා ගන්න පුළුවන්. මේ ඔමෙගා 3 සහ ඔමෙගා 6 උපකාරී වෙනවා අපේ සිරුරේ තියෙන හිතකර මේද ආකාරයක් HDL කියලා. මෙන්න මේ මේද ආකාරය වැඩි කරගන්න ඒ වගේම අහිතකර මේද වෙන LDL ආකාරය අඩු කරගන්නත් මේ ඔමෙගා 3 සහ ඔමෙගා 6 අධගත වෙනවා. ඊට අමතරව අපි කතා කරු සැචුරේට් ෆැට් සහ ට්‍රාන්ස් මේද කියන මේද ආකාර දෙක හිත කරවන්නේ නැහැ. ඒ නිසා අපි පුළුවන් තරම් ඒවා ආහාරයට ගැනීමෙන් සීමා කරන්න ඕනේ. ඉතින් මේ සඳහා ඔබ වෙළඳ පොලේ මොකක් හරි ආහාරයක් නිෂ්පාදනය මිලදී ගන්නවා නම් ඇසුරුම් පරීක්ෂා කරලා බලන්න පුළුවන්. ඉහි ට්‍රාන්ස් මේදයේ 100ට 1කට වඩා අඩු නම් ඒ නිෂ්පාදනය මිලදී ගැනීමක් කරන්න පුළුවන්. ඒ වගේම තමයි අපි ආහාර ගැන තීරණය කරද්දී තව තීරණය කරන්න ඕන දේ තමයි ඔබේ ජලයේ අවශ්‍යතාවය ගැන. දවසට අනිවාර්යෙන් ජලය ලීටර 2ක් සහ 2ක් හෝ 3ක් අනිවාර්යෙන් පානය කරන්න ඔබට පුළුවන්. එතකොටත් ඔබට හදවත් රෝගදී වැළකින්න පුළුවන්. ඒ විතරක් නෙවෙයි සෝඩියම් ගැන අපි සලකලා බලුවොත් ගොඩක් අම්මල කියන දේක් තමයි අපි වැඩිපුර ලුණු කන්නේ නැහැ කියලා. අපි ඒකට ඔබ සලකලා බලු ඔබ දවසට ලුණු තේ හැදි එකට වඩා ගැනීම කිසිසේත් සුදුසු වෙන්නේ නැහැ. ඉතින් මෙන්න මේ විදිහට ඔබේ දෛනික ආහාරතාව නිරස් කරගත්තොත් ඔබට ඔබේ හදවත නිරෝගීව තබා ගන්න පුළුවන්. හදවත පිළිබඳව කතා බහ කිරීමේදී විශේෂයෙන්ම හදවත් රෝගවලට බලපාන එක් හේතුවක් විදිහට අපි මේ ලබා ගන්න ආහාරවල තියෙන මේදේ හඳුන්වා දෙන්නට පුළුවන්. ඉතින් ඔබතුමා සඳහන් කරපු කාරණාවක් තමයි මේ හිතකර මේදේ සහ අහිතකර මේදේ පිළිබඳව ඉතාමත්ම හොඳින් පැහැදිලි කරා. ඒ නිසා ඔබෙන් අහන්නට හේතුණා නිරෝගී හදවතක් පවත්වාගෙන යන්න නම් මේ සම්පෘප්ත වේදේ වගේම ට්‍රාන්ස් මේදේ වෙන මේදේවල් පරිභෝජනයෙන් අපි වළකින්න ඕනේද? ඔව් ඇත්තටම ඉතාම හොඳ ප්‍රශ්නයක්. මොකද ලෝක සෞඛ්‍ය සංවිධානයේ නිර්දේශයක් දීලා තිබෙනවා සන්තුෂ්ත මේදේ ඔබට ලබා ගන්න පුළුවන් හැබැයි සීමාවක් තිබෙනවා. ලෝක සෞඛ්‍ය සංවිධානයේ නිර්දේශය තමයි ඔබට දවසට අවශ්‍ය ශක්ති ප්‍රමාණයෙන් 10%ට වඩා අඩු ප්‍රමාණයක් සන්තුෂ්ත මේදේ මගින් ලබා ගන්න පුළුවන්. ඉතින් ඔබට ගැටලුවක් ඇති මොනවද මේ සන්තුෂ්ත මේදේ කියන්නේ කියලා. ඒකට ඔබ දවසට කන පොල් තෙල් වලින් ඔබට සන්තුෂ්ත මේදේ ලැබෙනවා. ඊට අමතරව ඔබ රතු මස් වර්ගයක් ආහාරයට ගන්නවා නම් ඒනොත් ඔබට සන්තුෂ්ත මේදේ තමයි ලැබෙන්නේ. ඉතින් ඔබ සන්තුෂ්ත මේදේ සීමාව ඉක්මවා ගැනීමෙන් කිසිසේත් ඔබට හිතකර වෙන්නේ නැහැ. ඒ නිසා සීමාව දැනගෙන තමයි ඔබ එය ආහාරයට ගන්න ඕන. ඒ වගේම තමයි ට්‍රාන්ස් මේදේ කියන මේදාකාරය. ට්‍රාන්ස් මේදෙන් ඔබ සම්පූර්ණයෙන්ම වළකින්න ඕන. මොකද මේ ට්‍රාන්ස් මේදේ කියන මේදාකාරයේ හේතු වෙනවා ඔබේ සිරුරේ තිබෙන අහිතකර මේදේ වෙන LDL ප්‍රමාණය ඉහළ නැංවීමටත් හිතකර මේදේ වෙන HDL මට්ටම පහළ දැමීමටත්. ඒ මගින් ඔබ හදවත් රෝගී බවට අනිවාර්යෙන්පත් වෙනවා. ඉතින් ඔබට නිරෝගීව ඉන්නට අවශ්‍ය නම් ඔබ කරන්න ඕන ට්‍රාන්ස් මේදයෙන් සම්පූර්ණයෙන් වැළකෙන්න ඕන සන්තුෂ්ත මේදය සීමා කරන්න ඕන. ඔව් දැන් අපි කලින් කතා බහ කරා විශේෂයෙන්ම අපි පවත්වා ගත යුතු ආහාර පුරුදු ගැන. අපේ දෛනික ජීවිතයේදී එදිනදා ජීවිතයේදී අපි වෙනස් කරගත යුතු ආහාර පුරුදු පිළිබඳව ඔබතුමා ඉතාමත්ම හොඳින් පැහැදිලි කරා. මීළඟට මම ඔබතුමාගෙන් අහන්නට කැමති අපේ ජීවන රටාව අපි කොයි විදිහටද වෙනස් කරගන්න ඕන අපේ හදවතේ සෞඛ්‍ය නිසි විදිහට පවත්වාගෙන යන්නට? ඔව් ඇත්තටම අපි ආරම්භයේදී කිව්වා ඔබේ හදවත නිරෝගීව තබා ගන්න නම් දෛනික ජීවන රටාවේ සුළු වෙනසක් කරන්න ඕනේ. ඒ වගේම ආහාර රටාවේ සුළු වෙනසක් කරන්න ඕනේ. ඉතින් කොහොමද මේ දෛනික ජීවන රටාව වෙනස් කරන්නේ? මම මේ දවස්වල ඔබ දන්න COVID-19 වසංගතයෙන් ඉඳලා ඔබ ගෙදරට සීමා වෙලා ඇති. ඒ නිසා ඔබ සමහරට කියාවි මම ඉන්නේ ස්ට්‍රෙස් එකේ, මම ඉන්නේ ආතතිය, මොකද වෙනද අපි කටයුතු කරන්නේ? අසල්වැසින් එක ඉන්නවා, ඊතරන්නේ ඔෆිස් එකට යනවා, ඒ වගේ තමයි කටයුතු කරන්නේ. ඉතින් මේ COVID-19 හින්දා ඔබ ගෙදරට සීමා වෙලා ඇති. ඒ නිසා ඔබ කියනනම් ඔබ ආතතියෙන් කියලා මම කැමති ඔබට යෝජනා කරන්න. ඔබට පුළුවන් ඔබේ පවුලේ සමාජිකින් එක සතුටින් ඉන්න. ඔබට පුළුවන් ඒ ඇත්තක ගෙදර වැඩක් කරන්න, මල් පැලයක් ඉදන්න, ඒ වගේම ගෙදර අලුත් ඇඩියාවක් කරන්න. මෙන්න මේ වගේ දෙකින් ඔබේ ආතතිය දුරලන්න පුළුවන්. ඒ වගේම තමයි ඔබට පුළුවන් පොතක් අලුතෙන් පොතක් කියවන්න, අලුත් දෙයක් එකතු කරගන්න මේ වගේ පුළුවන්. ඒ වගේම තමයි තවත් කාරණාවක් තමයි ඔබේ එක්සර්සයිස්. නැත්තම් ඔබේ ව්‍යායාම ගැනත් ඔබ අනිවාර්යෙන් සැලකිලිමත් වෙන්න වෙනවා. ඔබ ගෙදරට ජිම් එකට යන්න වෙලාවක් නැතුව ඉති. ඒ නිසා ඔබ ගෙදරටම සීමා වෙලා ඇති. නමුත් ඔබ දවසට විනාඩි 30ක්වත් අඩුම තරමින් හයි එන්ඩුරස් ඒ කියන්නේ අධික තීව්‍රතාවයෙන් ව්‍යායාමයක නියැලෙන්න ඕන. ඒ වගේම තමයි මධ්‍යස්ථ තීව්‍රතාවයෙන් යුතු ව්‍යායාමයක් අඩුම තරමින් පැය එකහමාරක්වත් නියැලෙන්න ඕන.
ඉතින් මේ විදිහට තිබුණ හිටියොත් ඔබට පුළුවන් ඔබේ හදවත නිරෝගීව තබා ගන්න. ඒ විතරක් නෙවෙයි ඔබට යෝගා භාවනා ක්‍රම වලට යොමු වෙන්න පුළුවන්. මේ මගිනුත් ඔබට පුළුවන් නිරෝගීව ඉන්න. ඒ වගේම ඔබ දවසට කන ලුණු ප්‍රමාණය ගැන ඉතාමත් සැලකිලිමත් වෙන්න. ඒ වගේම තමයි ඔබ පානය කරන ජලයේ ප්‍රමාණය ලීටර් 2ක් 3ක් ප්‍රමාණයක් ඔබට පරිභෝජනය කරන්න පුළුවන්. අවසාන වශයෙන් කියන්න තියෙන්නේ ඔබ ඔබේ හදවත ගැන හිතනවා නම් ඔබේ දෛනික ජීවන රටාව වෙනස් කරන්න, ඔබේ ආහාර රටාව වෙනස් කරන්න, ඔබ අද දවසේ යම් තීරණයක් ගන්න ඕන නම් ඔබේ හදවත ගැන හිතලා එතකොට ඔබ කරන්න ඕන හදවතට අනුකම්පාව කිම නෙවෙයි හදවතට අවශ්‍ය දේ කිරීම. ඉතින් ඒ සඳහා ඔබ ඔබේ දෛනික ජීවන රටාවන් සහ ආහාර රටාවන් වෙනස් කරගන්න. ඒ වගේම තමයි දැන් විශේෂම හදවතේ නිරෝගීකම පිළිබඳව කතා බහ කරනකොට අපිට අමතකම් කරන්න බැරි කාරණයක් තමයි මේ මානසික ආතතිය කියන කාරණාව. දැන් ඔබතුමා සඳහන් කරා මේ හදවතේ නිරෝගීකමට ඍජුවම බලපෑමක් එල්ල කරන එක් සාධකයක් විදිහට මේ මානසික ආතතිය කියන දේ. දැන් වර්තමානයේ පවතින මේ COVID-19 වසංගත තත්ත්වයත් එක්ක අපි අහලා තියෙන දෙයක් තමයි බොහෝ දෙනෙක් මානසික ආතතිය කියන කාරණාවෙන් පෙළෙනවා. ඉතින් මේවැනි දේවල් අපේ සාධකතේ සෞඛ්‍යයට කොයි විදිහටද බලපෑමක් එල්ල කරන්නේ? අපි කොහොමද මේ දේවල් වලින් වැළකෙන්න අපේ ජීවන හොඳ වැඩසටහන් තියෙනවා මේ දවස්වල ඔබට ඔන්ලයින් සෙෂන් ඉදිරිය බලන්න පුළුවන් රූපහාන ඔය වැඩසටහන් තියෙනවා මානසික ආතතියෙන් මිදෙන්න යෝගා වැඩසටහන් තියෙනවා මෙන්න මේ වගේ වැඩසටහන් වලට සවන් දෙන්න පුළුවන් ඒ මගින් තමයි ඔබේ හදවත නිරෝගීව තබා ගන්න පුළුවන් ඉතින් වෙන කාටවත් කරන්න බෑ මේ ඔබ විසින්ම කළ යුත්තක් ඔබ අනිවාර්යෙන් මානසික ආතතියෙන් මිදෙන්න ක්‍රියාමාර්ග ගන්න ඒ මගින් තමයි හදවත නිරෝගීව තබා ගන්න පුළුවන් ඒ වගේම තමයි දැන් අපි සඳහන් කිරීමක් කරා කලින් මේ ආහාර රටාව පිළිබඳව ආහාර ලබා ගත යුතු ආකාරය පිළිබඳව සඳහන් කරා දැන් වර්තමානයේ වෙන විට අපි ගත කරන මේ කාර්යබහුල ජීවන රටාවත් එක්ක බොහෝ දෙනෙකුට මේ සමබල ආහාර වේලක් ලබා ගන්නට හැකියාවක් නැහැ. එහෙමත් නැත්නම් අපි ගන්න ආහාර රටාව කතා බහ කරනකොට එහෙමත් නැත්නම් කෑම වේල ගැන කතා කරනකොට සමහර පෝෂක පදාර්ථ අපි වැඩියෙන් ලබා ගන්න. හැබැයි සමහර පෝෂක පදාර්ථ අඩුවෙන් ලබා ගන්නවා. ඉතින් එතනදී අපි කොයි වගේ ආහාර රටාවක්ද අනුභවණය කරන්න ඕන අපේ හදවතේ නිරෝගීකම වෙනුවෙන් විශේෂ දැන් අපි මේ දේ අධික ආහාර ඔබතුමා සඳහන් කරා වලකින්න ඕන විදිහ. එතකොට හදවතේ නිරෝගීකම වෙනුවෙන් අපි ලබා ගන්න ඕන ආහාර පිළිබඳවත් යම්කිසි සඳහන් කිරීමක් කරමු. ඇත්තටම මේ විශේෂයි කියලා කියන්න පුළුවන් ආහාරයක් නෙවෙයි තිබෙන්නේ. හදවත නිරෝගීව තබා ගන්න අපි ලෝක සෞඛ්‍ය සංවිධානයේ නිර්දේශයන්ට අනුව තමයි ආහාර ගන්න ඕනේ. ඒ කියන්නේ ලෝක සෞඛ්‍ය සංවිධානයෙන් කියනවා සමබල ආහාර වේලක කාබෝහයිඩ්‍රේට්, ප්‍රෝටීන් මේදී කියන ප්‍රධාන පෝෂක අනිවාර්යෙන් අඩංගු වෙන්න ඕනේ. ඒ වගේම තමයි ශුද්ධ පෝෂක විදියට විටමින් සහ ඛනිජ ලවණ අන්තර්ගත වෙන්න ඕනේ. ඉතින් මේ ආකාරයේ අර නිර්දේශ කිරීමකුත් ඒත් එක්කම ඉදිරිපත් කරලා තිබෙනවා. උදාහරණයක් විදියට 15 35 අතර ප්‍රමාණය මේදී ලබා ගන්න කියලා කියන්නේ ඒ වගේ නිර්දේශයක්. ඉතින් මෙන්න මේ ෆුල් කෑම මේ සඳහා සුදුසුයි කියනට වඩා හොඳ හැම ආහාරයක්ම හිතකර ද්‍රව්‍ය ප්‍රමාණයක් තෝරා බේරාගෙන ඒවා මධ්‍යස්ථ ප්‍රමාණය ලබා ගැනීම. එහෙම වුණොත් තමයි හදවත නිරෝගීව තබා ගන්න පුළුවන් වෙන්නේ. අපේ රටේ අනාගතය තමයි දරුවන්. ඉතින් අපේ දරුවන් නිරෝගී වීඩියෝ තමයි හෙට දවසේදී රටේ අනාගතයේ යහපත් තත්වයකට හැරෙන්නේ. ඉතින් දරුවන් පිළිබඳව කතා බහ කරනකොට අපි අහලා තියෙනවා නමුත් මහත්මයා දැන් දරුවන් අතරත් ඉතාමත්ම සුලභ වශයෙන් මේ හදවත රෝග දැකගැනීමට හැකියාවක් ලැබෙනවා කියලා. ඒක ඉතාමත්ම කනගාටුදායක දෙයක් විදිහට අපිට හඳුන්වා දෙන්නට පුළුවන්. ඉතින් මේ දරුවන් හදවත රෝගවලින් පෙළෙන්නට මොන වගේ හේතු කාරණාද බලපන්නේ? ඒ වගේම වැඩිහිටියන් විදිහට දෙමව්පියන් විදිහට මේ තත්ත්ව වලින් වළක්වා ගන්නට අපි මොන වගේ සෞඛ්‍ය පුරුදුද අපේ දරුවන් වෙනුවෙන් අනුගමනය කරන්න පෙළ මෙන්න ඕන. ඇත්තටම අපිට ඉස්සර සාමාන්‍ය දශකයකට විතර කලින් අපිට කිසිසේත් අහන්න ලැබුණේ නැහැ දරුවෙක්ට හෘදයාබාධයක් වගේ හදවත රෝගයක් වැළඳෙනවා කියලා. ඒත් වර්තමාන වෙන විට ඒ තත්ත්වේ දකින්න ලැබෙන්නේ නැති වෙනවා අවාසනාවන්ත විදියට. අපිට මේ සඳහා මම හිතන්නේ ප්‍රධාන වශයෙන් දෙමව්පියන් අතරේ තමයි වගකීම තිබෙන්නේ. මොකද ඔබේ දරුවාට කිසිම අවබෝධයක් නැහැ ආහාර තෝරා ගැනීම පිළිබඳව. සමබල ආහාර වේලක් දරුවාට හඳුන්වා දෙන්න ඕන. හිතකර මේ හදවතට හිතකර ආහාර රටාවක් දරුවාට හඳුන්වා දෙන්න ඕන. මේ ආහාර පුරුද්දක් විදිහට දරුවාට හඳුන්වා දීමත් ඉතාමත් වැදගත් වෙනවා. එහිම හඳුන්වා දීමත් තමයි දරුවා හදවත නිරෝගීක නොවි සමාජීය නිරෝගී පුද්ගලයෙක් බවට පත් කිරීමට හැකි වෙන්නේ. ඒ වගේම තමයි දරුවා ඔබට දරුවා ගැන පිළිම මේ දවස්වල දරුවා ගොඩක් කාලයක් නිවසට සීමා වෙලා ඉන්න පුළුවන්. දරුවට ඒ නිසා ඔබට පුළුවන් ඔබේ දරුවා සමග යම් කාලයක් ගත කරන්න ගියාය මේ සෙල්ලම් කිරීමට ඒ වගේ කටයුතු සඳහා
යම් කාලයක් වෙන් කරන්න පුළුවන් දරුවත් සමග නිරන්තරයෙන් සතුටින් ඉන්න පුළුවන් ඔවුන් මානසික ආතතිය ලක් වෙන දේවල් වලින් මගරව ගන්න පුළුවන් ඔහුට හැම සෑම විටම ජංගම දුර්ගතනේ අත දීම වලකිලා ඔහුත් සමග සෑම විටම ක්‍රියාශීලී බවින්ම ලබා ගන්න පුළුවන් ඒ වගේම තමයි හැම විට හැම වෙලාවෙම සමබල ආහාර වේලකුත් දරුවට හඳුන්වා දීම ඉතාමත් වැදගත් වෙනවා ඔව් දැන් ආහාරවල තියෙන මේ දේ මත තත්ත මේ දේ ගැන කතා බහ කරනකොට අපිට නිරන්තරයෙන්ම සිහිපත් වෙන්නේ මේ දේ ලබා ගැනීම ශරීරයට ඇත්තම හොඳ දෙයක් නෙවෙයි කියලා. හැබැයි ශරීරයට යම්කිසි ලබාගත යුතු හිතකර මේ දේ මට්ටමක් එහෙම තත්ත ලබාගත යුතු ප්‍රමාණයක් තියෙනවා. ඉතින් මේ දේවල් පිළිබඳව දැනුවත් වීමත් ඉතාමත්ම වැදගත්. නමුත් මම ඔබතුමාගෙන් අහන්නට කැමති දැන් අපි කලින් සඳහන් කරා ලබාගත යුතු මේ දේ පිළිබඳව සම්පූර්ණ මේ දේ අසම්පූර්ණ මේ දේ පිළිබඳව සඳහන් කරා. එනිසාම මේ පිළිබඳව අපේ ජනතාවට අවුරුද්දට දැනුවත් කරොත් හොඳයි කියලා හිතුණා. ඇත්තටම අපි සන්තෘප්ත මේදේ ඔබේ දෛනික ශක්ති අවශ්‍යතාවයෙන් 10%ක් සපුරා ගැනීමට පමණක් භාවිත කරන්න ඕනේ. ඒ විතරක් නෙවෙයි ට්‍රාන්ස් මේදෙන් නම් සම්පූර්ණයෙන් වළකින්න ඕනේ. සන්තෘප්ත මේදේ එන ආහාර තමයි පොල් තෙල් ඊට පස්සේ රතු පැහැති මස් වර්ග වගේ දේවල් වලින් තමයි සන්තෘප්ත මේදේ ලැබෙන්නේ. ඉතින් ට්‍රාන්ස් මේදේ ගොඩක් වෙලාට ඉන්න පුළුවන් ඔබ දකින්නම වෙළඳ පොලේ ඊළඟ පාර අයිනේ විකුණන තියෙන කඩල බයිට් වර්ග රටක එකක වඩේ වර්ග එහෙම තිබෙනවා. ඉතින් මේවා ඔබේ දරුවා ඉල්ලනවා ඔබත් ආහාරයට ගන්නවා මෙන්න මේ මගින් ට්‍රාන්ස් මේදිය අපේ හදවතට ඇතුල් වෙන්න පුළුවන්. මේ ට්‍රාන්ස් මේදිය කියන මේද ආකාරය තමයි හදවතට ඉතාම හිතකර වෙන්නේ. ඉතින් මෙන්න මේ ට්‍රාන්ස් මේදෙන් වැළකින්න ඕන සම්පූර්ණ මේදය සාමාන්‍යයෙන් 10%ට වඩා අඩු ප්‍රමාණයකින් ලබා ගන්න ඕන හිතකර මේද ආකාරය වෙන පොලියන් සැචුරේටඩ් ෆැටි ඇසිඩ් සහ මොනෝඅන් සැචුරේටඩ් ෆැටි ඇසිඩ් කියන මේද ආකාරයන් වැඩි වශයෙන් ආහාරයට ගන්න ඕන. ඒ මගින් තමයි හදවත නිරෝගීව තබා ගන්න පුළුවන්. ලෝක හදවත් දිනයේ යෙදී තියෙන අද දවසේදී ඉතින් ඔබතුමාගෙන් අහන්නට කැමති පෝෂණ වේදිකාවක් විදිහට හදවතේ නිරෝගීකම වෙනුවෙන් අපේ ප්‍රේක්ෂකයන්ට ලබා දෙන්න පුළුවන් පණිවිඩය මොකක්ද? ඔව් ඇත්තටම මම කියන්නේ කැමති ඔබේ හදවත නිරෝගීව තබා ගැනීම තිබෙන්නේ ඔබේ අතේ. ඉතින් ඔබ දෛනික ජීවන රටාවේ සුළු වෙනසක් කරන්න පුළුවන්. අපි මේ විදිහට කතා කරගන විදිහට. ඒ වගේම ඔබට පුළුවන් ඔබේ දෛනික ආහාර පිළිබඳ පොඩි පොඩි වෙනසක් කරන්න. මේ මගින් ඔබේ හදවතේ නිරෝගී භාවයට ලොකු පිම්මක් තියන්න පුළුවන්. ඉතින් ඔබට මුලින් කිව්වා වගේ කියන්න තිබෙන්නේ ඔබේ හදවත නිරෝගීව තබා ගන්න ඔබ මානසික ආතතියෙන් මිදෙන්න ඕන ඔබ සතුටින් හැමතිස්සෙම ඉන්න ඕන ආහාර රටාවන් වෙනස් කරන්න ඕන දෛනික ජීවන රටාවේ අපි කිව්ව විදිහට වෙනස්කම් කරන්න ඕන එහෙම කරලා තමයි ඔබ හදවත නිරෝගීව තබා ගන්න පුළුවන් ඔබේ හදවත පමණක් නෙවෙයි ඔබේ පවුලේ සමාජිකයන්ගේ සිට කුටුම්බයේ සිට සමාජය දක්වා හදවත රෝගිය හදවත නිරෝගී භාවයකින්දී අපි පතුරවන්න ඕන එහෙම වුණොත් තමයි අපේ රටේ හදවත රෝග වලින් වැළකීලා නිරෝගී ප්‍රවේශයෙන් විදිහට අපිට ජීවත් වෙන්න පුළුවන්. ඉතින් අද දවසේදී අපි මේ කතා බහ කරපු විශේෂයෙන්ම හදවතේ නිරෝගීකම පිළිබඳව අපි කතා බහ කරපු මේ වැඩසටහනට අපට අනුග්‍රහක දායකත්වය දැක්වුවේ ෆ්ලෝරා. හිතකර මේදේ ඔමේගා 3 සහ ඔමේගා 6 වලින් සමන්විත ට්‍රාන්ස් මේදේ රහිත අනර්ගතම නිෂ්පාදනයක් විදිහට මේ ෆ්ලෝරා නිෂ්පාදනය ඔබට හඳුන්වා දෙන්නට හැකියාවක් තියෙනවා. ඉතින් ෆ්ලෝරා ප්‍රාර්ථනාව තමයි තරුණ වයසේ ඉඳන්ම හදවතේ නිරෝගීකම වෙනුවෙන් යහපත් ජීවන රටාවක් අනුගමනය කරන්න යහපත් ආහාර පුරුදු අනුගමනය කරන්න එමගින් හදවතේ නිරෝගීකම රැකගන්න උත්සාහ කරන්න. ඒ තමයි ෆ්ලෝරා පණිවිඩය. ඉතින් මේ පණිවිඩයත් සමගින් ඔබට මතක් කරන්න සෝදානම් වෙන්නේ ෆ්ලෝරා නිෂ්පාදන පිළිබඳව වැඩිදුරටත් විස්තර දැනගා ගැනීමට පුළුවන් වෙබ් අඩවිය. මේ වෙබ් අඩවිය ඔස්සේ ඔබට වැඩිදුර විස්තර දැනගා ගැනීමට පුළුවන් www.florasrilanka.com www.florasrilanka.com. ඒ වගේම ඔබට හැකියාවක් තියෙනවා මේ නිෂ්පාදන ගැන වැඩිදුර විස්තර දැනගන්නට ෆ්ලෝරා ශ්‍රී ලංකා Facebook පිටුවෙන් වගේම Instagram ඔස්සේ ඔබට මේ පිළිබඳව වැඩිදුර විස්තර දැනගන්න හැකියාවක් තියෙනවා. ඉතින් හදවත සුන්දරව තබා ගැනීම වගේම හදවත නිරෝගීව තබා ගැනීමත් ඉතාමත්ම වැදගත් කාරණාවක්. මොකද හදවත නිසා තමයි අපි ජීවත් වෙන්නේ. ඒ නිසාම හදවතේ ක්‍රියාකාරීත්වය නිසි විදිහට පවත්වා ගැනීම ඉතාමත්ම වැදගත් කාරණාවක්. ඉතින් අද දවසේදී අපි ඔබට වැදගත් වන විශේෂ වන කතා බහක් අරගෙන ආව මේ හදවතේ නිරෝගීකම වෙනුවෙන් ඉතින් අපිත් එක්ක කතා බහට එකතු වුණ කොළඹ 6 ඩෙල්මන් රෝහලේ සායනික පෝෂණ වේදී නමෝත් රිපුන් විජේතුංග මහත්මයාට බෙහෙත්ම ස්තුතිවන්ත වෙනවා. ආයුබෝවන්. ඉතින්
අයිබෝන් ශ්‍රී ලංකා වැඩසටහනෙන් අද දවසේදීත් අපි බොහෝ දේවල් ලබා ගත්තා. බොහෝ දේවල් ඔබත් එක්ක බෙදා හදා දුන්නා. විශේෂයෙන්ම ජීවිතයේ වර්තමානයේ ගත කරන තත්වයට වඩා තවත් එක අඩියක් හරි මේ දේවල් ඔබ ජීවිතයට ලබාගෙන ඉදිරියට යන උත්සාහ කරයි කියලා අපි විශ්වාස කරනවා. ඒ විශ්වාසයත් සමගින් සූතන පෙන ඔබේ නිවසෙන් සමුගෙන යන්න. ඔබට සුවදායක දවසක්. අයිබෝන්.